හැලෝ සුද්දෝස කැමරෝ මේ දවල් හැමෝම පිළිගන්නවා කෙඩි ජයකොඩි YouTube channel එකට. ඉතින් අද නම් වන වීඩියෝ එක නෑ. හැබැයි අද ආවේ ස්පෙෂල් වීඩියෝ එකක් නැත්තම් පොඩි විශේෂ වීඩියෝ එකක් මට හැමෝම රික්වෙස්ට් එකක් එක කරන්න. ඉතින් තමයි කොහොමද අපි බෑග්ග්‍රවුන්ඩ් එක ඊසිලි අයින් කරගන්න සහ ඒකට මගේ YouTube channel එකේ තියෙනවා වගේ ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ පින්තූරයක් හදාගන්න කොහොමද කියන එක ගැන. ඉතින් මේකට මම යූස් කරන්නේ Photoshop. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන විදිහට මම හදපු විවිධ ඩිසයින්ස් කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් කොහොම හරි මගේ යාළුවෙක් හරිද ඉතින් මට එවුව ෆොටෝස් දෙකක් මෙන්න මෙයාගේ ෆොටෝ එක සහ මේ තියෙන එයාට පාවිච්චි කරන ඕන කල එක කියලා. ඉතින් මේ ෆොටෝස් දෙක පාවිච්චි කළා මට ඕනේ. එයාට ඕනේ කිව්වේ මගේ හදලා තියෙනවා වගේ මගේ YouTube එකට දාලා තියෙනවා වගේ මේ ඔයගොල්ලන්ට පේනවා මේ අර වටේ සුදු පාට පොඩි ඉරක් ගිහිල්ලා ඒ වගේ පිටිපසට කල එක දාලා පොඩි ඩිසයින් එකක් හදාගන්න. හරි. ඉතින් බලමු අපි කොහොමද කරන්නේ කියලා. මුලින්ම මම ෆයිල් ගිහිල්ලා new ගිහිල්ලා සයිස් එක 1000යි 1000 සාමාන්‍යයෙන් සමච්චත වස්ත්‍රාකාර විදිහට 1000යි 1000 මොකද මට මේක Facebook upload කරන්න 1000 සයිස් එකට ෆොටෝ එක create කරනවා. ඉතින් create කරද්දී අර තිබ්බ settings ටික පොඩ්ඩක් ඕගොල්ලෝ pause කරලා ඒ විදිහට හදාගන්න try කරත් දෙන්න. මොකද RGB තියෙන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂ දේවල් ටිකක් ඔක 72 වගේ resolution එක තිබ්බනම් ඇති. ඉතින් ඒ වගේ පොඩ්ඩක් ඒ settings ටික හදාගන්න. හරි ඊට පස්සේ මම okay කරාට පස්සේ මට එනවා canvas එක. ඉතින් Photoshop ගැන ඉස්සරහදී ලොකු video series එකක් කරමු. දැන්ට මේක special video එකක්. ඉතින් මෙන්න මේ canvas එක ආවට පස්සේ අපි කරන්නේ මෙන්න මේ photo එකට ගිහිල්ලා නැත්තම් photo එක තියෙන තැනට ගිහිල්ලා මේ photo එක මෙන්න මෙතෙන්ට දාගන්නවා. ඉතින් ඕක විතරක් නෙමෙයි අපිට මෙන්න මේක අයින් කරලා අපි click කරලා අපිට ඒක අයින් කරගන්නත් පුළුවන්. තව ක්‍රමයක් තමයි ෆයිල් ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන place කියලා එකක් ඇති. හරිද? place කියලා හරි open හරි whatever thing. හරි. අන්න ඒකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය විදියට එතනින් ෆොටෝ එක දාගන්නත් පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරන්නේ නැහැ ලොකුවට. ඒක හින්දා ඒක ඉස්සර නම් තිබ්බ place image කියලා. නමුත් දැන් වෙනස් වෙලා ඇති මේ version එක. ඉතින් මං ගාව තියෙන Photoshop 2020 මට මතක විදියට. හරි. කොහොම හරි ඔන්න මේ ෆොටෝ එක දාගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනින් රීසයිස් කරගන්න. මේක නිකන් ක්ලික් කරලා අදින්න එපා. සමහර වෙලාවල නිකන් ඇද්දොත් එහෙම මේ විදිහට අර හතර පැත්තම ලොකු රැදෙන්නේ නැහැ. එතකොට ඔයාලට ඕන වෙනවා ඕල්ඩ් එකයි shift එකයි වගේ ඔබාගෙන ඔය ප්‍රෙස් කරලා හැදුවා නම් ඔන්න වග් ගන්නට එක ලොකු වේවි. හරි මම මෙන්න මේ විදිහට ගන්නට ඔයකට සෙටප් කරගත්තා ඒ canvas එකට. ඊට පස්සේ මම enter එක ගැවුවට පස්සේ මට ඔන්න විදිහට මේ ෆොටෝ එක 1000 සයිස් එකේ තියාගන්න පුළුවන්. හරි. ඉතින් කොහොම හරි දැන් මම කරන්නේ මුලින්ම මෙන්න මෙතන ක්ලික් කරලා තියෙද්දි හරිද මේක රස්ටරයිස් කරගන්නවා. ඒ කියන්නේ මට මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙන්නේ. ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට තියාගෙන මට මේකට මුකුත් කරන්න බෑ. ඉතින් මම කරන්නේ රස්ටරයිස් කරන එක. ඒකට මම මේ ලේ පැනල් එක නැත්තම් F7 හොබන්නේ. එතකොට වට F7 හොබුවාම ලේ පැනල් එක ගන්න පුළුවන් වෙවි. මම එතනට ගිහලා රයිට් ක්ලික් කරලා රස්ටරයිස් ලේ කියලා මෙන්න මේක ඔප්ෂන් එකක් තියෙනවා. අන්න එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන තිබ්බ චූටි අයිකන් එක අයින් වෙනවා. ඒ කියන්නේ දැන් ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි මේක. මට ඕන විදිහට මේක කපන්න කොටන්න හැකියාවක් තියෙනවා කියන එක තමයි දැන් කියන්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ ෆොටෝ එක සම්පූර්ණ තනි කරලා ගන්න එක. මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වෙන් කරලා ගන්නවා. මොකද බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරන්න ගන්න තියෙන එකේ හින්දා. ඒකට මම කරන්නේ මුලින්ම සිලෙක්ට් ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේකේ තියෙනවා සබ්ජෙක්ට් කියලා ගන්න. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කියන්නේ මෙන්න මේ පුද්ගලයා. හැබැයි ස්කයි එක කියන්නේ වටේ බෑග්ග්‍රවුන්ඩ් එක. මම මේකේ සබ්ජෙක්ට් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි. සෙට් කරපස්සේ ටික වෙලාවක් යද්දී අපි මැනුවල් කරන්න ඕන දෙයක් මේගොල්ලෝ ඔටෝමැටිකලි ඐඩෙන්ටිෆයි කරගෙන ඒකලෝ අපිට කරලා දෙනවා. කළා දුන්නාට පස්සේ වාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඒකේ එජස් ටික අපිට හරි ගස්සලා තියෙනවා. හරිද? ඉතින් මේ එජස් ටික හරි ගස්සලා ගත්තට පස්සේ අපිට පුළුවන් කන්ට්‍රෝල් එකයි X එකයි ඔබලා මේක මෙතනින් කට් කරලා කන්ට්‍රෝල් එකයි V එකයි ඔබලා වෙන ලේ එකට පේස්ට් කරගන්න. ඊට පස්සේ මට පුළුවන් යට තියෙන ලේ එක එහෙමම ක්ලික් කරලා ඩිලීට් කරලා දාන්න. ඉතින් දැන් පුළුවන් මෙන්න මේක මට ගන්නට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. දැන් එයාගේ ෆොටෝ එක මම තනි කරගෙන තියෙනවා. දැන් මම කරන්නේ ළමයි මෙන්න මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක එයාගේ වෙනස් කරගන්න ඕනේ. ඒකට මම උඩලේ එක නම් ක්ලික් කරලා හරියන්නේ නැහැ. යටලේ එක ක්ලික් කරලා මෙන්න මේ රෙක්ටැන්ගල් ටූල් එක අරගෙන රෙක්ටැන්ගල් ටූල් එකෙන් මෙයාට අවශ්‍ය කල එක ගන්න එපා. කල එක ගන්න නම් මම අනිවාර්යෙන් කල එක තෝර ගන්න ඕනේ. ඒක කල එකත් මම මෙතෙන්ට පොඩ්ඩක් ඇදගෙන දාගෙන ඊට පස්සේ මම මුලින්ම කරන්න මෙන්න මෙතනින් ෆිල් එකට ගිහිල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා මෙන්න මේ කලයක උඩ එකපාරක් ක්ලික් කරනවා. මට ඕනේ গোল্ডන් yellow වගේ කල එකක්. එන්න එක ක්ලික් කරලා පස්සේ කලර් පිකර් එකෙන් ඔයාලට පුළුවන් කල එක ගන්න. එතකොට ඒ කෝඩ් එකේ තියෙන FFC000 කියන කෝඩ් එක මම ඕකේ කරනවා. ඕකේ කරලා පස්සේ මට තියෙන මෙන්න මේ රෙක්ටැන්ගල් ටූල් එක ඔබලා මෙන්න මෙතන මේ විදියට මේ එකක් හදා ගන්න. හරිද? හදාගත්තට පස්සේ ওই විදියට ඔයගලන්ට පේනවා ඇති යම් කිසි විදියකින් ওই වගේ එකක් එනවා. හරි. මම දැන් කරන්නේ ළමයි මෙන්න මේ දාගත්ත අර කලයක කේස් එක අයින් කරගන්නවා ලේ එක. දැන් තියෙන්නේ මට මේ ලේ එකයි මේ ලේ එකයි විතරයි. යට මේක උඩ මේක. හරි. දැන් මට ඕන මෙයාට ඕන කිව්වා අර මගේ තියෙනා වගේම Facebook එකේ මම දැම්මා. Facebook එකේ මගේ Facebook ID Jagadi Pro
මගේ ප්‍රොෆයිල් පික්චර් එකේ දාලා තියෙනවා මේ වගේ එකක් හරි ඔය වගේ තමයි යාටත් ඕන කිව්වේ ඉතින් මේ වගේ සුදු පාට යාට එකක් යන්න ඕනේ වටේට ඒකට මම යූස් කරන්න පුළුවන්කට ඕනා ස්ට්‍රෝක් එකක් හැබැයි ස්ට්‍රෝක් එකට වඩා බෙටර් මම මෙන්න මේක අරගෙන කන්ට්‍රෝල් එකයි ජේ එකයි ගහනවා ඒ කියන්නේ මෙලේ එක ඩුප්ලිකේට් කරගන්නවා ඩුප්ලිකේට් කරගෙන මම කරන්නේ මේක ලේක රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් ගිහිල්ලා කලර් ඕවල් එකක් දෙනවා සුදු පාට වෙන්න කලර් ඕවල් එකක් මෙන්න මේ විදිහට සුදු පාට කියලා දෙනවා වෙන කිසිම චේන්ජ්ක් කරන්න නැතුව ඊට පස්සේ ඒ ලේ එක මම යටට හැදලා දානවා අරකට යටින් දාලා කන්ට්‍රෝල් එකයි කී එකයි ඔබලා ඕල්ඩ් එක ඔබාගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් එක ලොකු කරගන්න ඕල්ඩ් එක ඔබාගෙන චුට්ටක් ඔය විදිහට ලොකු කරගන්න හරිද ලොකු කරගද්දී පොඩි පොඩියට දේවල් ටිකක් පයින්න පුළුවන් දැන් මෙයාගේ නම් ෆුල් ඉමේජ් එක තියෙනවනේ හරිද සම්පූර්ණයෙන්ම එයාගේ ඒ ප්‍රමාණයම තියෙනවා ඉතින් එතකොට එයාගේ වටේටම මේක යන්න ඕන නම් චුට්ටක් අපිට මේලේ එක කන්ට්‍රෝල් ජේ ගහලා ආයවට පොඩ්ඩක් ඩුප්ලිකේට් කරගන්න වෙනවා සහ මෙන්න මේ ටික මේ විදිහින් හදාගෙන වාට වෙනවා ඒලේ එකේ අදාල් දේවල් ටික කපන්න ඉතින් චුට්ටක් එක තේරෙන්නේ නැද වෙන්න පුළුවන් නමුත් මේක කළාම තමයි පුරුදු වෙන්නේ ඔය විදිහට වාට කපා ගන්න වෙනවා උඩ ඒලේ එකේ විතරක් ඒ උඩ ප්‍රමාණය කපලා අයින් කරන්න වෙනවා හරිද එතකොට වාට පුළුවන් ලස්සන්ට ඒක වාට අවශ්‍ය විදිහට ගන්න හරි ඉතින් කන්ට්‍රෝල් එකයි මාගේ අදාළ කන්ට්‍රෝල් එක ඔබාගෙන අදාළ තැන ක්ලික් කරලා පස්සේ ලේ එක වාට සිලෙක්ට් කරගන්න පුළුවන් සජස් කරගන්න පුළුවන් වාට ලොකු වැඩි නම් ඒ ඒරියා එක චුට්ටක් පොඩි කරගන්න පුළුවන් ඔන්න වගේ අවස්ථාවක් ඔතෙන්දි තියෙනවා හරි ඉතින් මේක පර්ෆෙක්ට් නැති වෙන්න පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් මම හිතනවා යාළුවා ඒකට කැමති වෙයි කියලා කොහොම හරි ඔය තියෙන්නේ ඕකේ කතන්දරේ ඔක හදන්න පාවිච්චි කරපුවා දැන් මෙතන චුට්ටක් ඕනේ කොහොම හරි මම කරන්නේ කන්ට්‍රෝල් ජී ඔබලා මෙන්න මෙතනත් පොඩ්ඩක් ඒක අරගෙන මෙන්න මේ කෑල් ටික මම මෙතනින් කපනවා මෙතනට මේ ටික කපනවා කපන්න කලින් මේ මකනේ හાર્ඩ්නස් එක වැඩි කරගන්න ළමයි නැත්නම් එහම අවුල් ලොකුට අවුල් යනවා හරි ඊට පස්සේ උඩ ටික මම කපලා දානවා මොකද හાર્ඩ්නස් වැඩි කරන්න නැතුව අපි කරොත් එහෙම චුට්ටක් නෙමෙයි ගොඩක් අවුල් යන්න පුළුවන් හරි ඊළඟට වාර පුළුවන් මෙන්න මෙතන පොඩක් වැඩි වගේ නම් වාර මකන පොඩක් පොඩි කරගෙන හරි ඔන්න විදියට ඔය ප්‍රමාණයත් ඇදලා දාන්න වැරදුනොත් කන්ට්‍රෝල් ඉසෙට් මෙතන පොඩ්ඩක් වැඩි වගේ නම් වරක තියෙන්නේ මෙතන ක්ලික් කරා මකන චුට්ටක් පොඩි කරගත්තා ඔන්න දෙට එතනත් මං හදලා අවසාන වශයෙන් මට තියෙන්නේ මේක යාළුවට එවන්න පුළුවන් විදියට කන්වර්ට් කරන්න එපා පොඩ්ඩයි ඊට කලින් තව පොඩි පොඩි දේවල් ටිකක් ඇඩ්ජස්ට් කරගමු පෙන් එක ගත්තා එන්න මෙහෙම ඇත්තා හරි ඔන්න විදිහට මම ඔක හදලා ඊට පස්සේ මම කරන්නේ මේක යාළුවට එවන්න පුළුවන් විදිහට සේව් කරගන්නවා සේව් කරද්දී මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන සේවින් මෙතේදී තමයි කන්ට්‍රෝල් එකයි ඕල්ට් එකයි shift එකයි ඔබාගෙන ඒ තුනම ඔබාගෙන S අකුරුබන එක එතකොට මට පුළුවන් අවශ්‍ය නම් වෙබ් එකට අවශ්‍ය විදිහට සේව් කරගන්න සේව් ફોર වෙබ් කියන මේක තමයි එන්නේ ඉතින් මම මෙතෙන්දී යාළුවට එවන්නේ JPG එකක් ඒක JPG දාලා maximum quality දාලා size එක 10 තියලා ඊට පස්සේ මම සේව් කරනවා downloads වලටම බැතුම් කියලා හරි ඔන්න බැතුම් ඔයා famous කරලා තින්නේ හරි කොහොම හරි පැතුන්ගේ මට අවශ්‍ය විදියට මම හිතනවා පැතුන්ට උණු රික්වයර්මන්ට් එක මේකයි ඔන්න පැතුන් ඔය මොකක් හරි විදියකින් රිජෙක්ට් කරොත් මම පැතුන්ට තව ෆොටෝ එකක් හදන්න ඇති මේ වීඩියෝ එකකින් යාවිත මේ වගේ වීඩියෝ එකකින්ම ඒ දෙත් කොහොමද කරන්න කියලා කියා දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.